ඊළඟ කොටස සාර්වාර්ථිකයක ප්‍රධහන අංශ හරි සාර්වාර්ථිකයක ප්‍රධාන අංශ හතරක් ඉන්නවා කොටුම් භංශය ව්‍යාපාරංශය රාජ්‍යංශය සහ උවිදේශ අංශය කවදු පුතේමක් කුටුම් බංශය කිය කියන්න කුඩුම් වංශය කිය කියන්නේ ශයකින් නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය සතු හරි නිෂ්පාදන සම්පත්වල හිමිකාරිීත්්‍යය සතුවංශේතමයි කුටුම් වංශය කියල කියන්. මේ අයි නිෂ්පාදන සම්පත්දිනව ව්‍යාපාරංශයට. හරි දීල සාධකාදයන් උපයාගන්නවා භූමියය බදුකුලි ශ්‍රමය ප්‍රාක්ධනය කියන ඔය භූමියට බදුකොලි ශ්‍රමයට වැටූ ප්‍රාක්ධනයට පොලි කියන නිෂ්පාදන සම්පට්ටික දීල යා සාධකකාදයන් උපේ ගන්න ඒ උපේ ගන්න ආදායමෙන් ව්‍යාපාරාතර විසේ නිෂ්පාදනය එකන බහන්ඩ හසේවා මිලදී ගන්නවා හරි ඒවගේම තමයි යා රජයට බදුත් ගෙවනු රජයට බදුත් ගෙවනු රජයෙන් යම් සහනාදාටත් ලබා ගන්නවා ඒවගේම විදේශයතකත් එය කටයුතු කරන විදශංශයට බහන්්ඩ විදේශංශයත් එකත් කටයුතු කරම විදේශංශයකයෙන් අපේ දෙ කතා කලතිී අපි කී පොතාක්ම අපේ රටට පරිබාහිර වෙනත් රටවත් එනම් කුටුම්බ කියලා කියන්න පුතේ තමන් සතු නිෂ්පාදන සම්පත් ව්‍යාපාරංශයට යොදවල ඒ වෙනුවෙන් ආදායම් උපේගෙන ඒ ආදායිමින් බහන්ට කාසේවා මෙලදී ගැනීමවාගේම රජයට බදුගේවීමසාහ ව්‍යාවිදේශංශය එකත් කටයුතු කරන අංශය. ශ ව්‍යාපාරංශය කියලා කියන්නේ අර කුටුම්බංශය ලබාදීපුූ නිෂ්පාදන සම්පත් භාවිතා කරලා වෙළඳ පොලට අවශ්‍ය කන බහන්ඩ හසේවා නිෂ්පාදනය කරන අංශය ඒ වගේ මෙයා රජයටත් බදුගෙවන රජයේත් සහනආධර අනම ඒව දේවල් ලබාගන්න සහ විදේශංශය එක්කත් ආනයෙන් අපනෑයනලින් සම්බන්ධ වෙන රාජ්‍යංශය සුබසාධනය මූලික කරගත් මධ්‍යමාණ්ඩුව පලාාත් සබා පලාාත්පාලන ආයතන සහ ඒ අයගේ අයගේ පාලනය යටතේ තියෙන ආයතන තමයි අපි රාජ්‍යංශය කියලා හඳුන්ුවන්. හරි එතකොට මෙයා විශේෂෙන් ප්‍රජාවට සුභසාධනය සපයන්න විවිධ මාර්ගෝස්ය අය මාගෝස්ස මුදල් එක්රැ කරගැනීම කර ඒ තමයි අපි ඔය බදවාදායම් කියලග. වගේම විදේශංශයත් එකත්මයා සම්බන්ධ වෙන විදේශන්සය කියල ගැනේ නම් අපි අපේ රටට පරිබාහිර වෙනත් රටවල්තම අපි විදේශය කියෙල ගැන අපි ප්‍රමූලික වශයෙන් විදේශංශයත්ක සබන්ධ වෙන ආනන පනන තුළෙත් බන ආර්ථික ක්‍රියාවලියකට දායකොන ප්‍රධාන ක්‍රියකාරි ඒ එකක හතරක් හඳුනා ගත හැක ඒවානම් කොටුම්බංශය සෙක්ට ලින් අපි ව්‍යාංශය බින සෙක්ට රාජ්‍යාංශය ගවමන් සෙක්ට විදේශංශය ඉටනනල සෙක් එක කුටුම් බංශය ආර්ථිකය නිෂ්පාදන සාධ කල හිමිකරුවන් හැඳින්වන්නේ කුටුම්බ ලෙසය මෙම කුටුම්බංශය තම නිෂ්පාදන සාධක සේවා ව්‍යාපාරංශයට සපයා ඒ වෙනුවෙන් සාධකාදායන් උපයා ගනී හරි මමකිවේ යාගාවතින භූමිය ශ්‍රමය ාගධනයකින නි්පාදන සම්පත් ව්‍යාපාරංශයට සපේල ආදායන් උපයාගන්න. එම ආදායිමෙන් ව්‍යාර ගංශයේ නිෂ්පාදන කන බහන්ටහා සේවා මිලදී ගනිී එමෙන්ම රජයට බදු ගෙවයි රජය මගින් සපේන පොදු සේවාසාහ සංක්‍රාම ලබා ගනී. මෙත වැදගත්වදේ තමයි රක්ගහ ගන්න ආර්ථිකයට ඉතුරුම් බිකන ප්‍රධාන පර්ශය වන්නේ කුටුම් බංචයයි පුදේ කුඩුම් ංශයේ යාසතු නිෂ්පාදන සපට්ටික ව්‍යාපාරංශයට දීලා උපේගන්න ඕනේ ආදායම් භූමියට බදුගලි ශ්‍රමයට වැඩු ප්‍රක්තියට පොලි කියලා ඒ උපේගන්න අපිතු ආදෑම දාහයි කියලා ඒ දාහෙන් එයා බහන්ඩ හාසේවා මලදීගන්නවා. ඒ වගේම රජයට බදුත් ගෙවනවා අපිතු මේ සියල්ල වනේ අටසයයි කියලා එනං එයා දෙසීයක් මනාකරන අද ඉතුරුම් කරන පුතේ රටක් දියුණුුවෙන්න්න ආර්ථකයේ දුණුවවෙන්න නම් මේ ඉතුරුම් වැඩි වෙන්ඩෝනිි. ඉතුරුම් හරහතමයි රට ආර්ථකය දියුණුවවෙන්නේ මොකද මේ ඉතුරුම් තමයි ආයෝජන විදියට රටේ ආර්ථිකයට උපකාරීවෙන්. එනිසා ඉතුරුම් බිහිකරන ප්‍රධානම පාර්ශවය තමයි කවුද කුටුම්බ අංශය ඒ ඉරක්ගහගන්න කෙටි ප්‍රශ්නය කරඉන්න පුුවන් ඉතුරුම් බිහි කරන ප්‍රධහන පාර්ශය වන්නේ කුටුම්බ අංශයයි. ව්‍යාපාරංශයවිිකිනීම සඳහා භහණට කාසේවා සම්පාධනය කරන රාජසා පෞද්ගලි කා අතන ව්‍යපාරංශය වයෙන් හදින්වී කාඩ් පශ්න තින් පලන්සේතදර රජය රජය කියල වෙනවංශයකින්න වා අයි රජයේ යිතරත් මේ ව්‍යාපාරංශයට ගන්න පුතේ මං පැහැදිි කරන්න හැමැතිීමම රාජාසයේ සතුව ආයතන වර්ග දෙකක්කින්න ලාබාරමුණු මත ක්‍රිය කන්න රජ ආයතනතියනවා ලාබරමුණින් තොරව ක්‍රිය කරන්න අයතන තිය එතම මෙතර මේ කුඩුම් බංශේ දාලාළ කරන්නේ ලාබාරමුණකින් වෙළඳ පොලට පහණ්ඩ කාසේවා ඉදිරිපත් කරන රජය හිමිකාරත්වයක් සහිත ආයතන අපි මෙතැන්ට තමයි ගන්න හරිබදන් බැංකහ ගත් රජ හිමකාරිත්වයක් තිය ැකු තියන කො දාලවේෙන ව්‍යාරංශේයට ංශේ විසින් කටුම් ංශේ නි්ාන සසාධක මිද ගනිී ඒවා සංයෝජනයකොට හන්ටකාහ සේවාශයෙන් කොටුම්ඹවට විකුණයි. පේ ලාබලින් කොටසක් ලාාංශ වය තවකොටසක් රජ ද වශයෙන්ද ගේවීම කොට ඉතිරවන කොට යෝජන සදාායතනම රඳවා ගනිී. රජයමකින් ලබාදන පොදු සේවාසහ සංක්‍රමද ලබා නිෂ්පාදන සහධරන්න පුළුවන්ගෙරසේ රජය යත්තල පහසුකටික දියුණු කරන ඒ පාවිච්ි කරනවා ඒවත් ලබාගරන්න. රජ්‍යාංශය. හජන සුබසාධන වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන, රාජ්‍යාංශය වශයෙන් හැදින්වේ. ඉරිගාගන්න මහජන සුබසාධන වෙනුවෙන් කටයුතු කරන රාජ්‍යායතන රාජ්‍යංශය වශයෙන් හැදින්න්නේ. ජාතික ආරක්ෂාව සැලසීම නීතියසාහ සාමය රැකීම පරිසරේ සොරකීම අධ්‍යාපන සෞඛ්‍ය යනාාදිය සමාජ පොදුකාරය පහසුකම් ලබාදීම මහමාර්ග ස්‍යවේදන යනාදී ආර්ථික පොදුකාරය පහසුකම් පහසුකම් සැපීම මෙම අංශයෙන් සිදු කෙරේ. රාජ්‍ය සේවා වෙන්ුවෙන් මිලක් අය නොකරේ කුටුම්බවලට පරිභෝජන සහනාධාරත් ව්‍යාපාරායතන වලට නිෂ්පාදන සහනාආදාරත් සපය ඒය සඳහා අවශ්‍ය මුදල් වලින් කොටසක් ලබාගන්නේ පාරිභෝගයන්ගෙන් සහ ව්‍යාපාරායතනලින් උපයගන්නා බඳදු ආදායමෙන්. රි තකොට රජය කුටුම්බංශයයි ව්‍යාපාරංශයක සම්බන්ධවෙෙන් මේ බඳුව ඇයකිරීම ඒවගේම එයට සහනධාර ලබාදීම තුළින් විදේශංශය බාහිර ලෝකයේ සමඟ රටක් ගණු කරන ගනු දෙනු විදේශ ගණදුන් ලෙස හඳුන්නන අතර. එකී ගණු දෙනු විදේශංශය ලෙස හැඳින්වේ. බහන්ඩකා සේවා ආනයනය කිරීම අපනයනය කිරීම ප්‍රාක්්ධන ලැබීම් සහ පියවීම් ද මෙමාංශයෙන් කරන ගණු දෙනුුවේ. අපනයන නිසා විදේශකයන් ්‍යාදයම් අපරටට ලැබෙන අතර. ආනයින නිසා අපනට යාදයම් විදේශවලට ගලා යැයි. එසේම ප්‍රාක්්ධන ප්‍රවා. ප්‍රවාහා වලද ලබීම්සා ගෙවීම් දක්නට ලැබේ. විදේශී ආයෝජකයන් අප රටේ ආයෝජනය කිරීමට ප්‍රාක්්ධනය රැකිනේති. එසේම රාජ්‍යංශය සහ ව්‍යාපාර අංශය විදේශී රටවලින් නය ලබා ගනු ලබයි. එම නිසා ප්‍රාක්්ධන ප්‍රවාහා අප රට කරා ඇදියි. එසේම නයසේවා ගෙවීම් කරන විට අර මුදල් හදගනත අර මුදල් අප රටෙන් පිටතට ගලාගෙනයයි. අරමුදල් අපරටින් පිටත ගලාගෙන යයි විදශය එකක ප්‍රධහන වශයෙන් සබන්ධවෙනීමේ ආනය නපනයන රහ ඉළඟට ප්‍රාක්ධන ප්‍රහහා ලැබීම් සහ ගෙවම් හරහා. විදේශ රටක ආයෝජකයෙක් අපේ රටේ යම් ව්‍යාපාරයක් කරන්න එනවනම් එය විදේශ යෝජනයක එකක්කෙන් එතකොට එක අපි ප්‍රාක්තන ප්‍රහ ලැබීමම් කෙකේ නවා හරිටසේ අපි විදේශ රටවල් වලින් නැත්තං අන්තර්ජාතික මූල්‍ය අයතන වලින් නය ලබාගන්නවනම් ඒකත් ප්‍රා්ධාන ප්‍රහ ලැබීමක් ඉඩස මේන අය ගෙවනකොට ඒවට පොලිගෙවනකොට ඊළඟට විදේශයෝජකයන් තමන්ගේ ලාභය ඒ රට අරගෙන යනකොට විදේශ මුදල් ගෙවීම් සිද්ධ වෙනෝ හරි එඒනම්පුදති ඔන්න සාවාර්කය ප්‍රාණංශය හරක්කි නෝ මකතියා ගන්න කුටුම් භාංශය ව්‍යාපාරංශය රාජ්‍යාංශය සහ විදේශ අංශය ර්ථික කාරකාතර ගන්දනු සිදධ සිදුවන ප්‍රධාන වෙළඳපල වර්ග අයි අප මේ කල්නු කතා කලති නො සාධක සේවා වෙලඳපල සහ බහන්ඩ හා සේවා වෙළඳපල බහන්ඩ හාේවා නිස්්පාදන කිරීමම සහ භශ්‍යවන නිෂපාන සපත් මෙලදීගනීම සිදගන්න වෙළඳ පොල සාධකේවා වෙලදඳ පොල හැඳද ා දම තාතර නිෂ්පාදන සාධක සපල්ල බන්නේ කොටුම්බියන් වනආතරය සඳහා ලබන එපයිම් සාධකාදාෑම්ල සසාඳන් හඩේවා වෙඳ පොල රජේෂහ පෞද්ගලික අංශේ ව්‍යාපාරයතන විසින් කුටුම්බයන් වෙති ලබාගත් සාධක යදාගනමින් බහණ්හා සේවා නිෂ්පාධනකාරය නිරත වේ. ඇලෙස නිෂ්පාදනය කරන බහණඬහා සේවා වෙකුණන වෙළඳ පොල බහන්ඩහා සේවා වෙළඳොල ලෙස හඳුන් වයි අපේ නම් ප්‍රධාන මාර්ථකාව ජාතික ආදාෑම වෘතාකාර ප්‍රවාහය. මොකක්ද මේ ජාතික ආදාෑමේ වෘතාකාර ප්‍රවාහය කියලා කියන්න. ජාතික ආදාය මේ ෘර්තාකාර ප්‍රවාහය කියලා කියන්න පුතේ අපි දැන් අර කතා කරපු සාර්වාර්ථිකය ප්‍රධහන අංශ කොටුම්බංශය ව්‍යාපාරංශය රාජ්‍යංශය සහ පවිදේශංශය කියන මෙන්න මේ ප්‍රධහන අංශ එකන එකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය හරි ගැලීම් සටහනක් මක නිදිරිපත් කරොත් ඒකටකිිනත් ජාතික ආදාය මේ වෘතාකාර ප්‍රවාහය කියලා විදේශශය කුටුම්බංශය ව්‍යාපාරංශය කහොමද සම්බන්ධවෙලා තිී. අපිදැකට කතාකර පුයොම තමයි කොටුම් ංශය තමන් සතු ෂ්පාදන සම්පත් ව්‍යපාරංශය දෙනවා. ව්‍යපාරංශය ඒව භාවිතා කල හදන හණ්ඩටි කුටුම් ංශය විකරුණෝ හරි ඕකතම සම්බන්ධය සම්න්ධල ඒදක සම්බන්ධවෙලා තින ආකාර. ඒවගේ මේ හැමාංශයක්ම එක් එෙක් අංශත් එක සම්බන්ධ වෙලා තියෙන ආකාරය ගැලීම් සටහනිකින් ඉදිරිපත් කරොත් අන්නේ ගැලීම් සටහනට අපිකිනෝ ජාතික ආදෑයම මේ වෘතාකාර ප්‍රවාහය කියලා. එදකට අපි ප්‍රධාන වශයෙන් ප්‍රවාහයන් තුනක් කතා කන්න සරල ආර්ථිකය සංවෘර්ථ ආර්ථිකය සහ විවෘත ආර්ථිකය කියලා. සරආර්ථිය සංවෘර්ථ ආර්ථිකය සහ විවෘත ආර්ථිකය කියලා. සරලාආර්ථිකයක් ගම්පුුති සරලා ආර්ථිකයක් තුළ ඉන්නේ අංශය සහ ව්‍යාපාරංශය විතරයි සරලාර්ථිකයක ඉන්නේ කුටුම්බංශය ව්‍යාපාරංශයේ විතරයි. එතකොට කුටුම් බංශය මකොද කරන්නේ මෙයාට දෙනෝ නිෂ්පාදන සම්පත් භූමිය ශ්‍රමයසාප්‍රාග්ධනය කියන. මෙ මේ නිෂපාදන සම්පර්්තිික මොද කරන්නේ ව්‍යාපාරංශය භාවිතා කළ හ්ඩකාසේවා නිෂ්පාදනය කරන. ඒවගේ මර නිෂ්පාදන සම්පත්වලට ගවීම කුත් කරනවා සාධක ආදායම් ගෙවී හරි ඉලාට කුටම් භංශය මකොද කරන්නේ අපිතු මර සාධකාදයම් ගෙවගගේ රපියල් දහක් අන්නේ දහා ගෙවලා ව්‍යාපාරාංශය විසින් නිෂ්පාදනය කරපු බහණ්ඩ හා සේවා පරිභෝජනයක බහණටකා සේවා මලදී ගන්නු හරි මෙතන් කෙවන බහණ්ඩහා සේවා සඳහා කෙවී බහණ්හා සේවා සඳහා කෙවී තුර මේක තමයි සරලාර්ථිකය වෙන්නේ සල්ලාර්ථිකය අංශ දෙකයි කුඩුම් භංශේහ ව්‍යාපාරංශය කළ පදාන අංශ දෙකයි ඉන්න ඒ අංශ දෙකය අතර තින සම්බන්ධතාාවය මිනිේ වගේ රුප සහණක දිරිපත්වන තෙකටකි න ති ජාතික ආදෑමේ වෘතාකාර ප්‍රවාහය කිය හරිම මේ ත්ති පුේ මුලිම මට මේක තාව ප හැදිලිකිරීමක් කරන්නන නිසා ජාතිකාදෑමේ වෘර්තාකාර ප්‍රවාහයෙන් සිදුවන ගිලිහම් නැතන් කාන්දුවීම් සහ ජාතික ආදෑම මේ වෘර්තාකාර ප්‍රවාහයට සිදුවන එකතුවම් නැත විදීම් කියර දක් තිේන ඔ කොටස් නිවරෙන් කෙර ප්‍රශ න ට නම ත. දැ මේ කුටුම්බංශයේ එයා සතු නිෂ්පාදන සම්පට්ටික ව්‍යාපාරංශයට දීලා උපේගන්න සාධකාදෑමත්තීරනි මම සරල පැහැදිලි කිරීම කරන්නේ ඒ ආදෑම දහයි කලහිතන් අන්නේ දහම ව්‍යාපාරංශයෙන් බහණ්ඩ කාසේවා මිලදී ගැනීම සඳහා කුටුම් පංශය වියදම් කරනව කතන් මෙම නලයක් ති න මේ නලය දිගේ මේ දහම මෙහමයනු දයන්න ව්‍යපාරංශයටරන කලළි දහක්කි දේමේනවා කුටුම් ංශය උපයපු සාධකාදයම්මලින් උපයාගත සම්පර්ණ මුදලම එ ව්‍යාපාරංශය විසි නිෂපාදනයකට බහණඩහසේවා මිලදී ගන්න භවිතා කරනවාරි හදි්‍යයවක්වත් රුපියල් දහක් උපේලතියනවා හැබැයි ව්‍යාපාරාංශය පත්‍ර ගිහිලතිනෙන රුපියල් අටසයයි මේ නලයෙන් අපි මේ නලේක නම් මේ සල්ලිටිකැන මේ නලයෙන් කාන්දු වෙලා තින රුපියල් දෙසීය හරි මේ නලේෙන් රුපියල් දෙසිය කාන්දු වෙලා තියනවා ඒනිසානිපුතේ දහක් උපේගත්තර මේ පැත්ත අටසියක් විතරක්ගී කුටුම් වංශය තමන් සතු නිෂ්පාදන සම්පට්ටික ලබා දීල උපේගත සම්පූර්ණ මුද්දල ව්‍යාපාරංශය වෙත්ත යොමු කරන්නේ නෑ ව්‍යාරංශායදපු හන්නටික බහන්ඩ මෙිලදී ගැීම සධහර සම්පූණ මුදල යමු කරන්න භාවිතා කරන්න කැරීමේ නලයෙන් යම් මුදලලා කාන්දු කියලා මෙන මේක අපි කියනවා ගෘර්තාකාර ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම් කියලා කාන්දුවම් කියලා නැතම් බෘර්තාකාර ප්‍රවාහෙන් සිදුවන ගිලිහම් කියලා කියනවා ඇයි මේ රුපියල් දේසී ඇට සියය කෙ පැත්තරගිය දාහම යන්නැතුව දෙසියක් අඩුවෙන් ගියයි හේතු තුනක්තිනවා කුටුම්බංශය මේ සල්ල වල යම්මුදලක් ඉතුරු කරලා දෙසියක් ඉතුරු කරලා එන අපිකරකින ඉතුරුම් හරි එමනත්ම් මේ දාහෙන් යම්මුදලක්කැන් දෙසයක මුදලක් බද වශයෙන් ගෙවල රජයට එමනතම් විදේශංශයෙන් බහන්ඩ ආන එනය කරලා මෙන්න මේ හේතු නිසා තමයි කුටුම්බංශය උපයාගත්ත රුපියල් දාහක මුදල ව්‍යාපාරංශය වෙද සම්පූර්ණයෙන් නොගී හරි එහෙනම් එහෙම නොගිහින් වෘතාකාර ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවම් තුනක් තියෙනවා ඒ කාණ්දුවෙන්න නැත්තං සම්පර් මුදල ව්‍යාපාරංශයට නොයන්න හේතු තුනයි කුටුම්බංශය මේ මුදල් වලින් යම්ප්‍රමාණයක් ඉතුරු කොරොත් සම්පූර්ණ මුදල ව්‍යාපාරංශයට යන්න ංශ මේ සල්ලවලින් යම් ප්‍රමාණයක්කින් රජයට බදුගෙව්ුවක් ඒත් ව්‍යාපාරංශයට සම්පර් මුදල යන්නේ කුටුම් ංශය මේ සල්ලි භාවිතා කළ විදේශංශයෙන් ආනයනකරොත් සම්පූර් මුදුර ව්‍යපා ව්‍යාපාර පැතර යන්නේ නෑ එනම් එන්න මේකට කියනවා බෘතාකාර ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම් කියලා එනම් මේ හොඳ මතක තිාකරන අනි වාරෙන් කරරිපස්ශ්නල් දෙන කාන්දුවීම් තුනයි ඉතුරුම් බදුවාදයම්සාහ ආනයන වේද හරිි බදුගෙවීම් ආන විය බල මේ පැත්තට එද ගිහිල්ලා එකන කුටුම්බංශය උපයාගත්ත රුපිය දහකාත් මේ ආදායමක් හැබැයි ව්‍යාපාරංශයට එද දෙසික මුද ලක් ලැබිලා ඒයන්න මේ නලේයට යම් කිසි විදීමක් වෙලා තියෙනවා මේ නලේ ඇතුළට යම් කිසි විදීමක් වෙලා තියෙනවා මොනද මොන හේතු නිසාද මෙහෙ මුදල් ව්‍යපාරංශල පෙන මුදල් වැඩිවෙන්න පුළුවන් අපේකරට කියන විදීම් කියලා ඇඩ්විදීම් තුනයි ආයෝජන ඉල්ළඟට රාජ්‍ය වියදම් ඔන්න මෙතන සහදාර කියල ගන්න පුළුවන් ති සහනාදාධර කියන පපුති රජයකන වේදම්න්නේ සහ අපනයන ආදාය ව්‍යාපාරංශට කුටුම් ංශයෙන් ලැබෙන මුදල්ලලට වඩා වැඩි මුදලක් ලැබින්න හේතු අයෝජන නිසා රාජ්‍යවියදම් නිසා අපනයින අදායම් නිසා ඇබේ කොඳ මදග්‍රියාගන්න නේනම් ෘතාකාර ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම් සහ වෘර්තාකාර ප්‍රවාහයට සිදුවන විදී ජාතික ආදායම මේ වෘතාකාර ප්‍රවාහය ආර්ථික පද්ධතියේ විවිධ අංශාතර සම්බන්ධතාවය. අපි ගවාර්ථික පද්ධති අංශය හතරක්තිනො මේ හතරත් එක්ක තියන විධ විදිීතියන සම්බන්ධාවය ජාතික ආදෑමය වෘතාකාර ප්‍රවාහයෙන් පෙන්වයි. ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාර යනුව ආකෘති තුනයි සරලාර්ථිකය මේ අපින අංශකයේ ආර්ථකය මෙතර ඉන්න කුටුම්බංශය සහ ව්‍යාපාරංශය විතරයි සංවෘර්තාාර්ථකය අපින අංශ තුනේ ර්ථිකය, කුටුම්බංශය, ව්‍යාපාරංශය, සහරාජ්‍යංශය. වුත් ාර්ථකය අන්ශාතරමින්න කුටුම්ශය රජාංශය ව්‍යාපාරංශය සහ විදේශ අංශය. ජාතික ආදායමේ වෘතාකාට ප්‍රවාහයෙන් ගිලිහිීම නැතනම් කාණදුවීම් පුතේක තරලකුණක්දා ගන්න අනිවාරයෙන් විභාගයට හනෝ. ආර්ථිකයක කුටුම්බංශය ආදායම සම්පූර්ණය නඒ ව්‍යාපාරංශය වෙත ගලාගෙනයාමක් සිදු නොවේ. කුටුම්බංශය ආදායමෙන් කොටසක් වෙනත්තුවිී දරමුණුවලට එදවීමක් සිදුවන අතර ඒවා ගිලිහිම් ලෙස හඳුන්වයි. කුටුම්බයන් උපේන ආදායම සම්පූර්ණයෙන් ව්‍යාපාරාංශයට යන්නේ නැත්තං. අනිවාරයෙන් ගිලිහිම් වෙලා තියනෙන. මොනදේ ගිලිහිම් අනාගත වියදම් සඳහ වෙන් කරන ඉතිරි කිරීමම් ඉරිගහගන්න ඉතරි කිරීම. රජයටගෙවන බාදු බදු ඉරිගහගන් විදේශය බහන්ටකාසේවා මලදී ගැනීීම ආනයන වියදම් ආනයන වියදම්. ව ඉදිරිකිරීම බදුගෙවීමම් සහනයන ඉහළයාම ගිලෙහිම් ගියලයාමට හේතුවන අතර එමගින් ජාතිකාදෑම කෙනේ සංකෝජනාත්මක බලපෑමක් ඇතිකරයි. හරි ජාතිකාදායම සංකෝචන ජාතිකාදෑම අඩුවීමක් සිද්ධ වෙනවලු. ඉලන්න ජාතිකාදෑම මේ වෘතාකාර ප්‍රවාහයට කරන විදම්. තර ලකුණක්තාගන් කුඩුම් බංශයෙන් ව්‍යාපාරි කංශයට ගලාාගෙන අරමු දල්වලට අමතරව. එම ප්‍රවාහයට පිටතින් එකතුවන දේ, විදීම් ලෙස දැක්විය හැකිය කොටුම්බංශයෙන් ව්‍යාපාරිකංශයට ගලාගනයන අරමුදල් වලට අමතරව එම ප්‍රවාහයට පිටතින් එකතුවන දේ විදීම් ලෙස දැක්විය හැකිය. මෙලෙස වෘතාකාර ප්‍රවාහයට කුටුම්බංශයෙන් හැර වෙනත් මාර්ගවලින් නෙක්වන ප්‍රවාහයන් ජාතික නිියුම්ම කරේ ප්‍රසාාර්ණාත්මක බලපෑමක් ඇතිකන්නු ලබයි ජාතික නිමියුම්ම වැඩිවෙන් වර්ධනය වෙන්න හේතුවෙන නොලු ව්‍යාර විසින් දරු ලබන ප්‍රාක්ථන වියදම්හෙවත් ආයෝචන ආයෝචන හරි ව්‍යාපාර විසින් දරු ලබන ප්‍රා්ධන වියදම් හෙවත් ආයෝචන. රාජ්‍ය වියදම් වරන්නතුල සහනාධාර. විදේශකයන් විසින් දේශය බහන්ට කාසේවා ිලදී ගැනීමම් අපන එන ආදාය හරිවා මේකනම් මතකතියාගන්න මෝනේ ගෘරතාකාර ප්‍රවාහයට කරන විදීම් සහ වෘරතාකාර ප්‍රවාහයෙන් කරන කාණ්දුවම් මොනාදිකිල අනිවාරයෙන් මතකතියාගන්න නඕනේ එන අපියන් සර ආර්ථිකය පිළිබඳව අංශ දෙකේ ආර්ථිකය ර්ිකයක් න කොටුම් සා නිෂපාදරංශ පමණක් ක්‍රියාත්ම කොට ආර්ථකයකි ඒ සරලා ආර්ථිකයක් වනතර ඉතරි කිරීම් සහයෝජන නොමැති සරලා ආර්ථිකයක් හා ඉතරි කිරීම් සහ යෝජන සහිත සර ආර්ථකයක් වශයෙන් කොටස් ේකට බෙදාවවන් කළ හැකිය කැන සරලා ර්ිකය කොටස් ේකට බෙදනවා ඉතිරි කිරීම් සහ ආයෝජන නොමැති සරලාර්ථිකය සහ ඉතිරි කිරීම් සහ අයෝජන සහිත සරලා ආර්ථිකය කියලා. හරි බලන්න රිකිරම් නොැති ඉතරි කිරීම් සහායෝජන නොමැති සරලාආර්ථිගේ ක්‍රියාකාරීත්වය. හරි? තා හරි අංශදක ආර්ථිකය පුත එතකොට කුටුම් බංශය සහ ව්‍යාපාරංශය විතර ඉන්නේ හරි ඒකරුටත් මුලින් කතා කරන්න ඉදිරිකිරීම් සහ අයෝජන රහිත සරලා ආර්ථිකයක් පිළිබඳව ත්‍ර මේදන අතරතිී සම්බන්තායමකක්ද කුටුම් බංශය ව්‍යාපාරංශයට සපයනවා නිෂ්පාදන සම්පත් භූමිය ශ්‍රමය ප්‍රාත්ධනය ව්‍යාපාරංශයේ අදාළ නිෂ්පාදන සම්පත්වලට ගෙවීමක් කරන හරි සාධකාදායම් ගෙවීම පස ව්‍යාරංශයර නිෂ්පාන සම්පත් භාවිතා කරලා මනාදහදන්නේ බහන්ඩ කාසේවා නිපද වනෝ. කුඩුම්බංශය තමන්ට ලැබිච්ච සම්පූර්ණ සාධකාදායමම හරි තමන්ට ලබච්ච රි තමන්ට ලැබිච්ච මන්ට ලැබිච්ච සම්පූර්ණ සාධක ආදායමම කොඩුම් වංශය තමන්ට ලැබිච්ච සම්පූර්ණ සාධක ආදායමම කාර්දකි වන්නේ ව්‍යාපාරංශයට ගෙවනවා බහන්ඩ හාසේවා මෙලදී ගැනීම ව්‍යාපාංශය ඒ වෙනුවෙන් කුටුම් බංශයට බහන්ට හාසේවා ලබා දෙනවා මේක තමයි අංශ දෙකේ ආර්ථිකයේ ඉතිරි කිරීම් සහ අයෝජන නොමැදි සරලා ආර්ථිකයේ උර්තාකාර ප්‍රවාහය ගැලීම් සටහන හරි කුටුම් භංශය නිෂ්පාතන සම්පත් සපය නොව ආපාරංශයේ ඒ වෙනුවෙන් සාධකාදෑන් ආපාරංශෙන් ලබාගන්නඉලන්න කුඩුම්බංශය එපේපු සම්පූර්ණ ආදායම බහන්ට කාසේවා මිලදී ගැීම සඳහා ව්‍යාපාරංශය විත භාවිතා කරනවා බලමු අපි ඉතරි කිරම් සහයෝජන ොමැති සරලාර්ථකය ක්‍රියාකාරිත්ත මෙම ආර්ථිකය තුළ කුටුම්බංශය තම සාධක නිෂ්පාද නංශයට සපයෙන් ලබන ආදායම සම්පූර්ණයෙන් පරිභෝජනට යදවයි කුටුම්බංශය තමසා ක නිෂපාදනරංශයට සපයනු ලබන ආදායම සාධක ලබාදීලා උපේ ආදායම සම්පූර්ණයෙන් පරිභෝජනට යොදෝනො එම නිෂපා නංශය ප්‍රාක්තන බාන නිපදවීමක් නොකරයි එම නිසා මෙ මාංශ දෙක ඉදිරිකිරීමම් ශුන්්‍යයයි අයෝජන දැකිය නොහැකි වේ ක්‍රියාකාරතය පහත සඳනන් පරිදිවේ මන කුඩුම්භංශය තම සාධක සේවා නිෂ්පාද අංශයට සපයනවා මුර්ත ප්‍රවාහයකේ තුළින් බිහිවෙන්නේ ාදරශේ සාධක ලබා ැනීමම වෙනුවෙන් බිහිවන්නේ මුූලි ප්‍රවා ත මුදල් ගවනවා නිෂ්පාදනාංශය ලබාගත් සාධක සේවා යොදාගන බහණඬකා සේවා නිපදවා කුටුම්බංශයට සපයයි මුෘර්ත ප්‍රවාහයක් එතනත් කුටුම්බංශය තම සාධකාදයන් වියදම් කොට නිෂ්පාදනාංශයෙන් හ්ඩකා සේවා මනිදීගනී. හරි ඒ ගැලින් සරහණ වර්දීරතියෙනවා. මෙම ප්‍රවාහයේදී නි්පාදන ක්‍රියාවලයක් තුළින්ද තුළින් ආදායම් ක්‍රියාවලයක්ට ක්‍රියාවලයක් තුළින් වියදම් ක්‍රියාවලයක්ද බිහිවන බව පැහැදිලි වේ එම නිසා මෙම විග්‍රහය ජාතික ආදායමය ෘර්තාකාර ප්‍රවාහය යනුවෙන් හැඳින් වේරි මේක තමයි අංශ දෙකේ ආර්ථිකය ඉතිරිකිරීම් සහයෝජන නොමැති සරල ආර්ථිකය එන ඉතිරි කිරීම් සහයෝජන සහිත සරලා ආර්ථිකය ක්‍රියාකාරිත්වය හරි එතැදි වෙන්නේ කුටුම්බංශය උපේන සම්පූර්ණ ආදායමම හන්ඩ ිදී ගීම සද වියදම් කරණ නෑ යම් කිසි ප්‍රමාණයක් එයා ඉතිරි කිරීම වශයෙන් භාවිතා කරනවා හරි ව්‍යාපාරංශයත් ප්‍රාක්ධන බහන්ඩ නිෂ්පාධනය කිරීමක් සිද්ධ කරන. ව්‍යාපාරංයත් ප්‍රාක්තන බහ්ඩ නි්පාදනය කිරීම සිද්ධ කරන පලන්න සරල අර්ථිකයක පවතින අවස්ථාවක ඉතුරුම් කාන්දුවීමක් ලෙසත් ආයෝජන විදීමක් ලෙසත් සලකයි. හරින. ෘර්තාකාර ප්‍රවාහයෙන් සිදු කරන කාන්දුවීමක්තම ඉදිරි කිරීම. පුෘර්තාකාර ප්‍රවාහයට කරන එකතුවීමක් විදීමක් තමයි ආයෝජන. මෙම සංකල්ප දෙකාතර රජු සම්බන්ධාවයක් පවති. ඉතරි කිරීම ආදෑම් ප්‍රවාහහිෙන් පිටතට ඇදයන නිසා ආදෑම් ප්‍රවාහය සංකෝජනය වේ ආදැම් ප්‍රවාහය අඩුවවිනෝ නතකොට ඉදිරි කිරීම කියන්නේ ආදෑම් ප්‍රවාහ ඩු කරන නත ආදැම් ප්‍රය සංකෝජනය කරන. ත් ආයෝජන ආදයම් ප්‍රවාහයට විදීමක් වන නිසා ආදායම් ප්‍රසාරණය වේ ප්‍රවාහය ප්‍රසාරණය වේ ආර්ථිකය තුළිතවීම සඳහා ගිලීම් සහ විදීම් සමානවී යුතුය පහත දැක්වවෙන්නේ ඉදි්‍ර කිරීම් සහ ආයෝජන සහිත සරලා ආර්ථිකයක ගෘතාකාර ප්‍රවාහයේ දැක්වෙන රූපටහනය. වනු කුටුම්බංශයෙන්න නිෂ්පාදරංශයෙන්න කුටුම්ංශය නිෂ්පාදනංශයට නිෂ්පාදන සම්පත් සපේල එවෙනුවෙන් සාධකකාදයන් උපේ ගන්නවා ඒ සාධකාදයම් වලින් යම් ප්‍රමාණයක් පමණක් නිපාදරංශ නිපදව හණඩ කාසේවා මිදී ගනීම භාවිතා කරනවා ඉතිරි ප්‍රමාණය ඉතුරුම් ලෙස පාවිච්ිකනව ඉතුරුම් නිෂ්පාදරංශයෙන් ඇවත ආයෝජන ලෙස යනෝ හරි අපේ න ඉළඟට අංශතුනේ ආර්ථිකය සමහරකට පුතේ වගෙන් විභාගගේ දමේ මහකරි සල් ආර්ථක හරි සංවෘර්තාාර්ථක හැරි විෘර්තාාර්ථකය හරි එක ගැලිම් සටානාන්න පුළුවන් හරි එතකොද මේ එකකට මත දයාම කමරුණ මේ මේ සම්බූර් පාඩන්තරන්න ඕනෑ මේ ැලිම් සහන මත ්‍ය අතර හරි හරි මේකොට සෙදැංකුට මේ ආර්ථිකය ප්‍රාන අංශ හතරගත්තම මේ ඒ හතරේ ඒ සිදුවන ක්‍රියාතම ඇබි මේ රූප සහණකින් පෙන්න්නන්නේ අංශතුනේ ආර්ථිකේති කවදීන පුතේ රජයත්තින්න ශ න ර්ථකේද රජයත්තින්න රජීදල ොද කරන්නේ ව්‍යාපාරංශවලට සහනාධාර ලබාදිනවා අප මෙවැටිකින රාජ්‍ය වියදම් ව්‍යාපාරංශවලින් රජු සහ වක්‍ර බදු අය කරනවා ඒ වගේම කුටුම් භංශවලටත් මෙයා සහනආධාර් ලබා දෙනවා හරි ඒකත් රාජ්‍යවියදම් තමයි ඒවාගේම කුඩුම්ඹවලිනුත් වක්්‍ර සහරිජු බදු අය කරනඕොක තමයි රජය මැදිහත් වෙලා කරන ක්‍රියාවලි එනම් අංශතුනේ ආර්ථකේදී ඉන්න කවුද කුටුම්භංශය රාජ්‍යංශය සහ ව්‍යපාර අංශේ සල්ලා ආර්ථිකයට රජය මැදිහත් වූ විට ය සංවෘර් තාර්ථිකයක් බිහිවේ රාරජ්‍ය පාසනනාන් කටයුතු සිදු කළයි කුටුම්බසාහ නිෂපාදරංශෝලින් බදදු අයකර ගනිී රජු සහ වක්්‍ර විදියට බදු අයකර ගැනීමක් කරනවා. රාජ සේවා සැපීමට කුටුම්භංශයෙන් සාධකද නිෂ්පාදනංශයෙන් බහන්ඩ හා සේවාද මිලදී ගනි. රාජ්‍ය සේවා සපයන්න වයාංශ දෙකෙන්ම බහන්්ඩහා සේවා මිලදී ගැනීමක් කරනු. කුඩුම්බසා නිෂපාදනංශෝලට රජ සේවා සහ සංක්‍රාම සපයයි. හන් දීල තිනඒ සහන මේ කොටුම් භංශයයි රාජ්‍යාශය අතර තින සම්බන්ධ වෙලිය ගන්න රජු සහ වක්‍ර බදුටටක් කියන එක එතටලාන්ට රාජ්‍ය වියදම් මෙතටගම ර ඉඟ බිය ංශතුනේ ආර්ථිකය එම නැත්තං අංශ හතර ආර්ථිකය නැත්තම් විවෘධ ආර්ථිකය මෙතන්න මොකොද වෙන්නේ විදේශංශය සම්බන්ධයන විදේශන්සය සම්බන්ධලා මේ හැම අංශය කරම ආනයන අපනයන සිද්ධ කරනවා ුම් වන්සේකතුත් විදේශංශයට ආනයන වියද දරනෝ ඉට පසේ විදේශංශයෙන් අපනෑන ආදායම් ලබාගන්න අපනෑන ආදායම් ලබා ගන්න ඒවගේම ව්‍යාපාරංශයටත් ව්‍යාපාරංශයත් රාජ්‍යංශයට ආනයන වියදම් දරනවා ව්‍යාපාංශයෙන් විදේශංශයෙන් අපනයන ආදාය ඒවාගේම ප්‍රාජංශය අතරත් සම්බන්ධතාවය නිර්වාණය කර ගන්නවා ආන එන සහපනනදිට පනේ ගැලිම් සරහනවා ීතිය නොපොතේ හරි එතනට හදාගන්න කුටුම්බංශය විදේශංශයට අපනයන ආන එන වියදම් දරනෝ විදේශංශය එ කුටුම්බංශයට ආනයන ආදාය එන මේක තමයි ආර්ථිකයේ වෘර්තාකාර ප්‍රවාහා කියලා අපි හඳුන්වන්නේ හට එනම් මේකොටසේ අපි කතා කරා සාර්වාර්ථකය ප්‍රධානංශ හතරක්කි නො කුටුම්බංශය ව්‍යාපාාංශය, රාජ්‍යාංශයේ සහ විදේශංශය කියලා. එතකොට මේ ප්‍රධාන අංශ හතර එ එකිනෙකාර්තිීන සම්බන්ධතාවය ගැලිම් සරහහිකිින් පෙන්ව ඒක තම අප ෘර්තාකාරට ප්‍රවාහ කිය හඳුන්නේ ප්‍රධාන වශය ෘර්තාකාර ප්‍රහ තුනන් කතා කරා සරලාර්ථිකය අංශ දෙකයින්නේ කුටුම්බංශය සහ ව්‍යාපාරංශය විතරයි. ඉළඟට සංවෘථ ආර්ථිකය ැනංශ තුනේ ආර්ථිකය කුටුම්බංශය, රාජ්‍යාංශය සහ ව්‍යාපාරංශය. ඊළඟට විවෘත්ධ ආර්ථිකය එම තංශ හත්‍ර ආර්ථිකය කටුම් ංශය රාජ්‍යංශය ව්‍යපාරංශය සහ විදේශ අංශය. ඒවගේම තමයි මේ බෘතාකාට ප්‍රවාහයට සිදුකරන ගැලීම්. වෘතාකාරට ප්‍රවාහයට සිදුකරන විදීම් මනාද. හරි ආයෝජන අපනයනාදාය සරාජවිය දම්. ඒවගේ මුර්තාකාර ප්‍රවාහයෙන් සිදුවන ගිලිහිීම් න කාණදුවම් මනාද. ඉතරි කිරීම් බදු ආනයන වේදක්. මේ ව අපි කතා කරා. හරි ව්‍යාපාර චක්‍ර නැත්තම් වෙළඳ චක්‍රය පුදේ මේක ආරම්භ වෙන්නේ දහ නමෝන සතවර්ශය අගභාගේදී සමයි අගබාගෙන මුලබාග කියන්නේ දෙද එද්ද නමසය වි විස එදදස් නමසය ති ස් දෙක මෙ මේ වගේ කාල සීමා ඇතුර තමයි මේ ව්‍යාපාට චක්‍රකෙන සංකල්පය බිහිවෙන්නේ. අපි දන්නවා සාර්වාර්ථික විද්‍යාවේපියා ජෝන් මනාටකේන්ස් කේන්ස්ක ආර්ථක විද්‍යාඥා ඉතිරිපත් කරපු කෘතිය හරහා හරි සේවා නියුක්තිය මුදල් පිබඳ පොදුනියා කියෙන කෘතිය රහ තමයි මේ සංකල්පය බිහිවෙන්නේ. අපි සාමාන්‍යයෙන් හිතනවා අපේ ආර්ථිකය කාලයත් එක රෙජු ආකාරයට වර්ධනය වඩ ෝඕනි කියලා අපි තුම් මුෘර් දල්දේශ නි්පාතය ත්තොත් මෙ මේ මුත්ත දර්දේ නිෂපායිතය යන රතුර ෂ්පාතයකන හන්හා සේවාය එකක ප්‍රමාණය කාලය යන්න යන්න ද දදාහ දශක දස්ක දස්සු දාසර ොම ල යන්න යන්න අපි වි නිස්පානක මුෘර්ත දල්දේ නිෂපාත මෙට මෙහම එන්න වැඩිවෙන් නො ලටමයි අපි හිතන්නේ හරි මේ බැත්තර අපි ගත්තත් මුෘර්ත දලදේශීය නිෂ්පාදනය හරි මේකතම අපේ අපේක්ෂාව අප මේකට කි විබ්බව නිෂ්පාදනය කියලා. හරි කාලයත් එක්ක රට එන්න දවුණු වෙන්න ට දියුණු එන්න වැඩිවෙෙන්නෝන් ැ මුරත දල්දශ නිෂ්පාය එන්න වැඩිවෙන්නවන කිනෙකමයි අපේ අදහස. හැබයි සැබෑම තත්වය ගත්තට පස්සේ සැබෑම තත්වය ගත්තට පස්සේ මේක වෙනස් වෙන්න පුළුවන්. සමහර කාලවල්දී ප හදන බහන්ඩ හ සේවා එක පනතරට ආර්ථකය දියුණුවෙන්න පුුවන් සහ කාරවද ආර්ථකය ඩාගන වැටෙන් පුුවන් නැවත ටිට ි ිටි දියුණු මෙමගේ ර්ථක දියුණ නැත ඩාගන වෙටන්න පුුවන් මේක තමයි සත්්‍යය නි්පානය සත්්‍යය නිෂ්පාදනය හරි එතක මේක තමයි පුතේ ව්‍යාපාට චක්‍ර කියල කියන්නේ ඒ කියන්නේ? අපි බලාපොත්තුව වෙනවා ආර්ථිකය නැතම් මුෘත දල් දේශය නිෂ්ාතය ගැන රටතු හදන හන්ඩහා සේවා ඒකක ප්‍රමාණය කාලයා යත්ම එන්න 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 මේ වගේ රිජු ආකාරයට වර්ධනය වෙයි කියලා. හැබැයි ඇත්තටම සතය නි්පාදන ඇතටම අපි හදන ප්‍රමාණය ගත්තුත් ඒ ප්‍රමාණය මෙනි වගේ චක්‍රමය ස්වරූපයක් ගන්න මේකර අපි ගෙන ව්‍යාපාර චක්‍ර කියලා ව්‍යාපාර චක්‍රයක ප්‍රධාන ලක්‍ෂණන තම් ප්‍රධහන අවස්ථා හතරක්තියෙනපුතේ ව්‍යා චක්‍රය ඉහළම අස්ා නතන් මුෘර්තදල්දේශය නිෂපාත ඉහළම අවස්ථාව අපි හඳුන්නන මුදන කියලා මෙතන ඒ ගත්තොත් මෙතන මුදුනබ ව්‍යාපා චක්‍රය පහළම අවස්ථාව නැම් මුර්ත දල්දේශ ෂ්පාතය පහළමවස්ථාව අපිගන්න පතුල කියලා ව්‍යාපාර් චක්‍රය එන්න එ පහලට නවනත මුර්ත දල්දේශ ෂපතිය අඩුව අනවස්ථාව අපි න පසු බැස්මේ අවදිය කියලා ් මේකට අපි කියනවා වැඩනවදිය නැත්තං එමනත්තන් අපි ඒට කෙන ප්‍රසාාර අවදිය කියලා ් ඒ එකන්නේ මුරත දල්දේශය නිෂපාත එන්න වැඩිවනවස්ථාව ප්‍රසාරණ අවදිය මුන කන මුොර දල්දේ ෂපා න් අප නිස්පාතිනය කරන මුර්ත දල්දේය නිෂපාති හළනවස්ථාව ඒ කඩුව නොටකැ රටක් මොකද රට දියුණුවේ නොව රට කඩාග ආර්ථික ඩාගෙන වැ නෝවද රට ර්ථික එන්න කඩාගන එ එන්නන කඩාගෙන වැටනෝ රටේ ආර්ථකය එන්නන්න ඩාගන වැටන කොතම අපි කියන පසු බස්ේ ද කිය ? <speaking> <speaking> <SW> <directory> <mumbles refused _zych> <out> ර්ථික අවපාතයක් ඇතියෙනව කියෙනකි ආර්ථික පරිහාණය කියරකිෙනට. රට එන්න අර අවපත්ධත්තේ දම් එන්න එන්න දියුණුවෙන කොට රයි් යවදි අපිකින ප්‍රසාරණ අවදිය කියර. මේක තමයි ව්‍යාපාචක්‍රය ප්‍රධාන අවදිී දෙ සහ ප්‍රධාන ස්ථාන දෙක. එතකොට කොහොමද මංකිවර දහ නමෝන සතවර්ශයේ මුලබාගේදී. එදස් නමසේ විසියට එදදා සමසය තිස් දෙක ඔය කාලයේදී, ලෝක ඇති වෙන මහා පරිහාණය කියල සසිදධයක් යගන් ලෝක ර්ථිකම ශලශය කඩාගන වැටනවා සේවා නියුක්ති අඩුවෙනවා රැකියා හිමි වෙනවා. හරි ඒ නිසා ආර්ථිකය එ එන්න කඩාගෙන වැටනවා ඒ කඩාගන වැටන වෙලාවකදී ජෝන් මෙනාට කයින්ෂකකින ආර්ථික වි්‍යාඥා කියනවා ඒ කඩාගෙන වැටන්න හේතුවමොකක්ද ඒ හේතුවට අපි කරන්න ඕන දේමොක් දෙකන ආර්ථික දියුණුරගන්න කරන්න ඕන දේමක්ද කියලා. එකැ මෙම ආර්ථිකය මෙහෙම මෙම කඩාගෙන වැටිලා ැත දියුණුව නම් ොකද කරන්න ඕන කිය නවා එක තමයි මේ විග්‍රහයයි කයින් සර තියන සම්බන්ධතාවය හරි අ බලමුට යුට්ට එක ව්‍යාපාට චක්‍ර කිසිදු ආර්ථිකයකට තම ආර්ථිකරුණ අපපේක්ෂා කන ලෙසම ජයගනිමින් සැබෑ නිමෙවුම සුමට සහ ඉදුු ලෙස වර්ධනය කර ගත නොහැකිය දැන් අපි බලාපොරොත්තුවෙන් අපේ අපි හදන නිෂ්පාධන ප්‍රමාණය මෙහෙම එන්න එන්නන්න වැඩවෙෙන් එකැන ම අවරුද්දකම මෙම ගත්තොත් සරව ගත්තොත් දෙදස් දහයේ ඒ සියක් හැදුවනන් දෙදසය කොළලා එක එක සියවිස්සාක්. දෙදස් දොලා ඒක එකසිය තිහක් දෙදස් දාහතර ඒක එකසිය පන හැම තිස්ම එන්නන්න වැඩිවෙන්තම අපේ බලාපොත්ව. හරි මේතින්න මේ රේකාවෙන් පෙන්න්න ඒක. හැබ එහෙම කරගන්න බැහැලු. එනම් සියලු රටවල ආර්ථික කටයුතු වෙවිද හැල හැප්පීම්වලට මහුණ දෙෙන අතර. එයනුව රටක මුර්ත නිමෙවුම උච්චාවච්චනට ලක්වීම නොවෙලැක්වේ හැකි කරුණකි. ර්ථික ච්චාවචනය වන සහ දික්කාල් ආර්ථික වර්ධයෙර බලපාන සාධක හඳුරනාගැනීමේ ප්‍රතිපාති සම්පාදනය කිරීම ඉතා වැදගත්තිී ආර්ථික වර්ධනය වේගවත් කිරීමටහ ආර්ථි ස්ථාවිතාවත අවුරු රීමට දාළ ප්‍රිපත්ති සම්පාදන දී එම විස්ලේෂන තා ප්‍රයජමත් වු ඇත කිසියම ආර්ථිකයක මුෘර්ත නිමයෝම හරි වන නිරිකාහගන්නතනිඳන් කිසිාම ආර්ථික මුර්ත නිමයෝම කාලයක් සමඟ වෙනස්වනුවේ සුමට සහ රිජ ආකාරයට නොබන අතර ඒ චක්‍රමය සවරූපයක් දැක්ගත හැකිය මේ ආර්ථි විද්‍යායිදිී ව්‍යාපාට චක්‍ර යනුවෙන් හඳන්වනු ලබයි එරි ගහගන්න ඉතනිදම් කිසිය මාර්ථිකයක මුර්ත නිමයෝම කාලයක් සමඟ වෙනස්වනේ සුමට සහ රිජු ආකාරයට නොවන අතර ඒ චක්‍රමේ ස්වරපයක් දැකගත හැකිය මේ ආර්ථි විද්‍යාේදි ව්‍යපාට චක්‍ර යනුවෙන් හඳුන්වනු ලබයි එයන මුෘර්ත දදේශය නිෂ්ාතිය සැබෑ වටිනාකම කාලයක්ත් සමඟ වෙනස්ව ආකාරය පහත පරිදි නිරූපණය කළ හැක ඇඳගනිීමයට උපසරහණ මුර්ත දළදේශය නිෂ්පාතිතය මේ පැතර කාලය යි් අප හිතන්නේ මුත් දල් දේෂ නිපාතනත රටතුර නි්පානයන බහන්ඩ ක් සේවා එක ප්‍රවාණය අවුද්දෙන් අවුද්ද මෙහම එන්න එ එන වැඩි වෙලාදි යයි කියලා නමුත් ඇත්තටම සහර කාරල්දි වැඩි වෙනවා සහරකාල්ද අඩුවනෝ ඔහො ොහොමක්ක්‍රව තමයි යන්න ඇදග. යි් මෙතරගන්න ඒ කියලා ගන්න බ කියලා මේක ගන්න සී කියලා. එතකොට ඒහාසී ඒහා සයවිල්ල මුදුන බී ඇවිල්ල පතුල ඒහා බීයවිල්ල පසු බැස් මේ අවදිය පසු බැස් මේ අවදිය බීහාසීය විල්ලා හරි? ප්‍රසාරණ අවදිය හරි රූපසරණ ඇදගබ ඉහත ප්‍රස්ථාරයේ දක්වා ඇති පරිදි ආර්ථිකය වරින් වර පසු බැස්ම සහ ප්‍රසාරණයන් හට ගැනීම සාමාන්‍ය ලක්ෂණයක් බව පෙනියයි ප්‍රසාාර රපනය කන පදි ්‍යපාර චක්‍රය ප්‍රධානවද අතර කඳුරනාත හැකිය. ඒවානම් ප්‍රසාරනවදිය ර ප්‍රලනදන නොත්ත දල්දේශ නිෂ්පාත එන්න එන්න වැඩිවනවදිය. ගැන රටේ ආර්ථිකය නැවත වර්ධනය වෙන්න පට අරන ටි ටක ිටිකර්ධනය වන අවදිය. මු මුදුන කිය කියැන පුතේ ප්‍රසාරණනවදී ඉහළම අවස්ථාව හමතිස ප්‍රසාරණනවදී ඉහළම තැන පසුබැස්මේ අවදිය ප්‍රසාරණවදී එහළම තැට ආවට පස්සේ මොකක් හරි හේතුවක් නිසාඒ එකට විධ හේතුතියි නො මුර්ත දල්දේශ නිෂ්පාත එ එෙන් අඩුවෙන්න්න පටගටකන අඩුවේගෙනය අවදිය තමයි පසු බස්සමේ වදී කියන් පතුල මුෘර්ත දල්දේශ නිෂ්පාතයේ පහළම අවස්ථාව හරි පහළම අවස්ථාව ආර්ථිකයක කටයුතු අකණ්ඩ වර්ධනයවෙමින් ඉහට ගමන් කරන අවදිය. ප්‍රසාරණනවදිය ලෙස හඳුන්වයි. ඉනිරිගහගන් ආර්ථිකටතු අකණ්ඩ වර්ධනයවෙමින් ඉහළට ගමන් කරන අවදිය ප්‍රසාාරණනවදිය ලෙස හඳුන්වයි. මෙම අදදී ආර්ථික තුළ යෝජනය නි්පාදනනිසා පරිභෝජන නිහලයාය අතර සාර්වාර්ථි කරුණු රැසක් යහපත් අත්වයක් පෙන්නුම් කරනු ඇත ප්‍රසාානවදී උච්චතම අස්ථාව මුදන ලෙස සැලකිය හැකි ඉරිහගන් ප්‍රසාරන අවදිය උච්චතම අවස්ථාව මුදන ලෙස සැකිය හැකිය. සියම් කාල පරිච්චේදයකර අදාල ඉහළල ර්ථික වර්ධනය වගේ මහිද දෙදක ගත හැක ඉරිගාගත් කිසියම්කාල් පරිච්චේදක අදාල හළල ආර්ථක වර්ධන වේගේ මෙහිද දෙක්ගත හැක සමහට වගේ ප්‍රශ්න කාන පුලම් ව්‍යාට චක්‍ර කිය ොකක්දේතකො ව්‍යාපා චක්‍ර කියන වාලවා රූපසරාණ ඇන්දා මෙන මේ අවිධහතර පොඩි හැඳනීමක් කර හරි එතකොට ප්‍රශසානවදකය මොදන ආර්තිිකටිතු කණ්ඩ වර්ධය වෙමන් ඉහෙට ගන් කන අවද තයි ප්‍රසාානවදේල සඳන් ය ද ආර්ථය තු යෝජන ඩ ව නිෂ්පාදන ඩිෙනවා පරිබෝජන හළයානවා සාර් ර්ථිකරමුණ ැක් පෙන් ු කකනු සේවා නියක් තියෙන්න්නේන්න වැඩි වෙනෝ මිනිස්සුන්ගේ අතර සල්ලියනෝ යියට ආර්ථික දියුණ වෙන්න ලක්ෂණ තමයි ඒකිදයෙන් ප්‍රසාානවී උච්චත මවස්ථාව මුදල ලෙස සැකිය හැ කිසියම් කල පචේද කද හල ර්තික වර්ධන වගේ මෙහිද දක්ගද හැ රිගහගන්නන්නේ තොර පතුල කියල ොක්ද කියල හොදන ්‍රසාර්නාවදී උච්ත මවස්ථාවතමයි පතුල කියන්නේ මෙම කාලපරිච්චේදයට අදාළ ඉහළම ආර්ථික වර්ධන වේගය දකින්න පුළුවන් ඒ අවස්ථාවවිදි මුදුුණෙද. පසු බැස්ම යනුවෙන් අදස්කන ලබන්නේ සමස් ර්ථික්‍රියවල දුරලිකි ද මුර්තදශ නිෂපාතය පහල ටෙන ඇත එඩිගහගන්න. පසු බැස්ම යනුවෙන් හඳුන් අදහස් කරන්නේ සමස් ආර්ථික්‍රියාවලේ දුර්රලවීමකි ඇ මුෘර්ත දලදේශය නිෂ්පාදය පහල වැටෙනු ඇත. යනු ආර්ථිකය තුළ ආයෝජනය සහ නිෂ්පාදනය අඩුවීමක් සිදු වන නිසා, සේවා නයුක්තියේ පහල වැටීමක් ද සිදුවනු ඇත මෙවැනි පසුබැස්මක් කාර්තු දෙකට වැඩිකාලයක් පැවනත්ති ආර්තික ප්‍රශ්න රැක මුල්ව හැකි වසාමාන්‍යය පිළි ගනීමයි. ඉතා බරපතල ආකාර ආර්ථික පසු බැස්මක් ස ර්ථික අවපාතය හාර්ථික පරිහානියන සංකල්පොලිින් අදහස් කරයි. එයි අදහස් වනේ මුෘර්ත නිෂ්පාදනයේ හා සේවා නියුක්තියේ ප්‍රබල බිඳ වැටීමකි. සැලකයුත්තාලයක් අතිසේකණ්ඩෝ පැවතීමයි. ඔ මෙත්‍ර මේ. ැස්ම ද කියන මකක් දිික දෙනගත්තරන ඇති පසු බැස්ම යනුවෙන් අදහස් කරනු ලබන්නේ සමස්ත ක්‍රියාවලී දුර්ලවීමකි යේදි මුෘර්ත දල් දේශය නිස්පතය පහල වැටෙනු ඇත නති. ව්‍යාපාර් චක්‍රයක පතුල වශයෙන් අදහස් කරන්නේ ආර්ථිකය පසුබැස්මකට ලක්වීම අවසාන වී නැවත ප්‍රසානය ආරම්බනු ලක්‍ෂයි සාපේක්ෂව සමස්ථ අර්ථි කඩිතුොල් ඉතා පහල මට්ටමක් එය මට්ටමක එය පෙන්නුම් කරයි ඒත් තිරිගාග. ඒන ව්‍යා චක්‍රකිල ොත් ව්‍යා චක්‍රටින සාමාන්‍යෙන් ආර්ථිකය අපි බලාපොරොත්තුවවෙන්නේ මුෘර්ත දල්දේශන ෂ්පාතය රජුනත්ත මේේගේ සුමටව එන්න වර්නයේ කියලා හැබැයි ඇතම මුෘර්ත දල්දේශ ෂ්පාතය යම් චක්‍රම සරපයක් ගන්නවා ඒ එකතමයි ව්‍යාපා චක්‍රක කියයා. තර ව්‍යාපාර් චක්‍රල පදහන අවස්ථා හතරක් කඳුරගන්න පුළ මුදන මුෘත දල්දේශ නිෂ්පාතය ඉහළම අවස්ථාව ළ ර්තදේශ පාත පහල මස්තාව පසු බස්ම මුර්ත දේශ නි්පානය එන්න එන්න පහල වැ වස්ථාව ප්‍රසාානවදය මුර්ත දර්දශ නිෂපාය එ එන්න අක්ඩ වර්ධනෙම නවස්ථාව. තකොපුදේ රටේ රටට හිත කර වෙන්න පසු බැස්මේ අවදියද ප්‍රසාානවදී ප්‍රසාානවදේ ප්‍රසාානාවදේ තමයි රටතුළ හදන හන්හා සේවාවල ප්‍රමාණය වැඩි වෙනවා සේවානය යුක්තය වැඩිවෙනවා නිෂ්පාදනය වැඩි වෙනවා හරි ගෙන ඉළඟ කොටස්ටිකට මේකත් පාස්පේපසලති බාණ්ඩුයි අසමත්වීම ආණ්ඩු අසමත්වීම යනු වෙළඳ පල අසාර්ථක වීම වලක්වා ගැනීම සඳහා රජේ විසින් ආර්ථිකය සඳහ කන ලබන මැදිහත්වීම රාජ්‍යාංශයට ආවයනික වූ ඇතැම් දුරලතා හේතු කොටගෙන අපේක්ෂිත ප්‍රතිඵල් ලබා නොදී ආර්ථිකය තවත් අකාරක්ෂමතා බිහි කිරීමයි මොකද පුදේ ආණ්ඩුව අසමත්වීමයන් වෙළඳප අසම වෙළඳපලා සාර්ථකවීම වක්වා ගන්න තමයි රජයේ මැදිහත්වවෙන්නේ වෙරඳ පොලට තොකටේ රජය මැදිහත්වෙනකොටේ රජයේ මැදිහත්වීම රජයේ ආයතනවල මැදිහත්වීම යම් යම් දුරලතාවෙන් වයන් හේතුවෙන් තව දුරටත් වෙළඳපලා සාර්ථක කෙනව න අන්න අපපිකින ආණ්ඩුව අසමත් කියලා ආණ්ඩු අසමත්වීමට බලපාන හේතු දේශපාලන ස්ථාවරත්වේ ේශාන ස්වාර්තය සමයි දේශාන ස්වාර්තය රාජ නිල්දාරීන් පෞද්ගලි ස්වාර්තය පිස කටරීතුකිරීම රාජ නිල්දාරීන් හැමදසම මෙයාගේ ගැන විතරක් හිතල යාගේ වාසීර විතරක් ගැන ඉදල කටයුතු කරන එක පරිපාලන වීදම් ඉහලයාම නීතීති ක්‍රියාත්ම කිරීම වැනි පරිපාලන කඩීතුවලදී රජේ කාර්යන් සඳහ දරන පිරිිවය අධිකවීම නීතිරීති ක්‍රියාත්මකිරීම වැනි පරිපාලන කඩේතුවලදී රජේ කාරයන් සඳහ දරන්න පිරිව අධිකවීම ආ්ඩුව ැදදිහත්වීම් වලින් වැළකී සිටීම. ආණ්ඩුව ආණ්ඩුවේ මැදිහත්වීම් වලින් වැලකී සිටීම. රජයේවිසින් ක්‍රියාත්මක වන නීත්‍රීති හා නි්‍යයාමණයන්ගෙන් සැඟවී සිටීමට ඇතැම් පුද්ගලයන් ස ආයතන උත්හ කිරීම. ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට ඇත්ති දෘඩතාවයන් බාධාවන් කියන එක. ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය වේ දක්නට ඇති දෘඩතාවයන් හරි? රන්ත්‍රයෙන් වෙනස්වන පරිසරයට අනුකූලව රජය විසින් ක්‍රියාත්පගන ප්‍රතිපත්වන්ගේ පෙනස්කම් සිදු නොවීම ප්‍රධාන දුරලතාවයක් ලෙස සැකිය හැකිය හරි මේ කහල තිබපුතේ පාස්පේපර එක ආණ්ඩු අසමත්වීම කෙරෙයි බලපාන හේතුමනාධ කියලා එකත් දේශපාලන ස්වාර්ථය එකන රජන නිල්දාරින් සහ ද දේශපාලත්ඥයාගරන්නේ රජයේ නිල්ධාරි කරටම ගන්තී එකොල මග ස්වාර්තය මත ස්වාර්තය පිසේගොලොන්ගේ වාසිය තක කඩයුතු කිරීම ඇතික රජයේ පරිපාලනවියද මහිහළයාම ආණ්ඩුව මැදිහත්වීම් වලින් වැලකී සිටීම හරි සහ අන්ඩුව ක්‍රියාකාරරිතය දක්ෂනට ඇති රුඩ තාවය වෙළඳල ආර්ථිකයක රජේ කාර්ය භාරය මේ අපි මට කලිනුත් කතා කළති න ඇත් මේක පලමනිියක තමයි සම්පත් බෙදා කාරයක්ෂෝ බෙදා හැරීම වෙළඳ පල ආර්ථිකයක් තුළට රජය මැදිහත්වෙන මැදිහත්වීම සිදු කරන්නේ මැදත්ව මැදිහත් වෙලා කරන්න ඕන දෙවල් තමයි මෙතන තිෙ පලිවන එක කියලදාගනෙතර සම්පත් කාරයක්ක්ෂමෝ බෙදාහැරීම. වෙනඳ පල ආර්ථකයක් තුළ දක්නට ලැබෙන සම්පත් බෙදයාමේ ආකාරයක්ක්ෂමතාව වැලැක්වීම සඳහා රජයවිසින් පාසනන් ක්‍රියාමාර්ග ක්‍රියාත්ම කරයි. මේකත්වේ බන්ද පස්සේපර එක තිබ්බැක පස්පේප එක සපත් කාරක්ෂම තිකර රජක රය ද හ කාරය නතර මද සු සසාන්ර න් ප බෝජනය පැළබවීම පොදු බහන්ඩ සැප අර්ධ පොදු බහන් සැපීම අර්ධ පොදු බහන් සැපීම හරි අර් පොදු බාන්්ඩ සවා කිරීමන මේ අර්ථ පොදු බහන්ඩ සැපීම හදාගන්න අවගුණ බහන්ඩ සැපීම සමා කිරීම එතන වැදිලා නැත්තන් එක යාගන්න අව ගුණ බහන්්ඩ සැපීම සීමමා කිරීම වෙළඳ පොල ආර්ථිකයක රජය කාර්භාරය පලවනික සම්පත් කාරයක්ෂම බෙදහැරීම සම්පත් කායයක්ක්ෂම බොහරන්න රජය කන ක්‍රියාමාර. සුභ සාධන බහන්ඩ පරිභෝජනයට පෙළඹවීම පොදු බහන්ඩ සැපයීම අර්ද පොදු බහන්්ඩ සැපයීම අව ගුණ බහන්්ඩ සැපීම සීම කිරීම දෙවනිිය එක ආදායමසා ධනයේ සාධාරණෝ බෙදා හැරීම ආර්ථය තුළ සාධාරනති ස්ථාපිති කිරීම මු දෙසා රජය විසින් පාසනන් ක්‍රා මාර්ග ක්‍රියාත්ම කෙරේ ඉඩම් ප්‍රතිසංස්කරණය ආදෑමසා ධන්‍යප්තිය ඇතිකිරීම ධන සමුච්ජය පිළිබඳ සීම පැනවීම ර්ථක ස්ථයිතාව ඇතිකිරීම රාජ්‍යමූල පතිපත්ති යොදා ගැමින් නුද්ධමනේ සේවාවයුක්ති වත් කිරීම තුළින් සාර්වාර්ථක ස්ථායිතාවය පවත්වාගනයමට කරයුතු කිරීම තිරසාර සංවර්ධනය. ආර්ථික සමාජයේ පාර්සටිකංශවල තුළනාත්මක වැඩදියවුණු කිරීම තුළින් තිරසාර සංවර්ධන සඳහව වෙළඳ පල ක්‍රමය පවත්වා ගැනීමට රජය කටයුතු කරයි. වෙළඳ පොළ ආර්ථිකයකට රජය මැදිහත් වෙන්නේ මෙන්න මේ කාරණයිටු කරන්න නමුත් රජය නිසියාකාරෝ මැදිහත් නොවනොත් ආණ්ඩු අසමත්වීම සිද්ධ, වෙනවා සාර්වාර්ික මිනිුම්සාහ ව්‍යාපාර කරෙහි ඒ බලපෑම දැන්ි සාර් වාර්ථික මනිනුම් කතා කරන්නේ ආර්ථික බෘද්ධියය ආර්ථික වර්ධනය කිසිම්මරටක් මුෘර්ත දල්දේය නිෂ්පාතය අක්ඩ වහලායාම ආර්ථක ෘද්ධියවන අතර රටක් ආර්ථික ෘදධ අත්කර ගැනීම රම් විධ ව්‍යාපාර ශේෂ්‍රයන්හි දියුණුවක් අත්කර ගැනීම අත්‍යවශ සාධකයකි එයනු ආර්ථික ෘදධියයක් අත්කර ගැනීම තුළින් ව්‍යාර ශේෂ්‍රයයේ න ව්‍යාපාර අවස්ථා සහ ව්‍යාපාර දියුණුව අත්කර ග ැකි තුේ රතු ර්ථික දියුණ වනෝ කියන මුර්ත දේශ ෂ්පාතය දියුණන දියුණුව වනෝ කියලා කියෙන් රත්තුවල නි්පාදනයක හණ් හා සේවා ඒක ප්‍රමාණය වැඩි වෙනෝ කියලා කියන්නේ රට ව්‍යපාරංශයේ දියුණුව වෙනවා කෙනෙක පූර්ණ සේවාන යුක්තිය ආර්ථිකය සතු සම්පත් පූර්ණවසෙන් නුපයෝජනය කිරීම පර්ණ සේවාන යුක්තිය වන අතර අප කතා කල තියෙන්නේ ඒතුළින් ව්‍යාපාර සඳහා අවශ්‍ය මානව සම්පත් සහ ෞතිකම්පත් ප්‍රස්ථව ලබාගැනීමට හැකියාවක් ඇති අතර ව්‍යාපාර්ස දවශ්‍ය පුහුණු ශ්‍රමය මෙහිෙදී සලකා බෙලේ ූර්න සවවා නිුක්තිය ඇතිනෝ කලා ක කියැන ්‍යපාරණට අවශ මානහ ෞතික සම්පත් ඉතා පහසුවෙන් සපයාගන්න පුළුවල්. ඇැඩ සාර්වාර්ථි කරමුණනම් ූර්න සව යුක්තියකෙන සාර්වාර්තික කරුණන ඉටතුවෙන කොට එක වි්‍යපාර කරේ දනාත්මක බලපෑමක් නිර්මාණය කරනවා. ආදයන් බෙදියයාමේ සාධාරණත් ර්ථිය තුළ වෙෙසන සියලු ර්ථ කාරකයන් අතර ආදයම්මසා ධනය පසස්ත්ව බෙදා හැරීම සාධාන ආදයම් ව්‍යපතිය වන අතර මහ පරිම ්‍යාර ශේත්‍රයට මෙෙන් කුඩා පරිමාන ්‍යාර ශේත්‍රයද මේ රජු බලපෑම් කරයි ර කරාට පුේ ව්‍යපාරාඇතන විසින් වැඩිපුර ලා උපේනකොට ඇගේ නයකරන බදු ප්‍රමාණය වැඩි.සා සාධාරන ආදයම් බෙදයාම ආදයම් බෙදියමේ සාධාරන ඇතිකරන කොට ව්‍යපාර කෙරේ ඒක ොඩක් රිනිනාත්මකෝ බලපෑමක් ඇතිවේ කරන්න පුුව.මිල ස්ථායිතාවේ. දමනය හෝවදමයින් තොරව ආර්ථක ස්ථාව පත්වාගෙන මල ස්ථයිතාව ලෙ හැඳදින්නේ අපි කතාර. එනම් අම දම අනුපාතිකයා කරේ ආර්ථකය පත්වාගෙන යමයි මේ ්‍යාරය ද බල පෑම් කනතට ව්‍යා පිරිවස ්‍යාපා ලාගකරව බලපෑම් කරන පේ උද්දමන අඩුමටව තියනොට ව්‍යපාරල පිරිවය අඩුයි. තොරගොලන් වැඩිපුර ලාබ ලබා ගන්න පුළුව. එකට අඩු මිලකරතේ හන් නි්පාදනය කන පලන් එනිසායියාගේ විකුණු ප්‍රමාණ වැඩිරගන්න පපුුව. එනිසා ල ස්ායිතාවය පත්වාගන නෝක කියන්නේ ව්‍යාරව. වුවඩ ව්‍යාරලට නාත්මක බලපෑමක් නිර්මාණයකන. තිරසාර සංවර්ධනය පරස ගුණනාාප ග නීම නිශ්පා නිහල් ලංවා ගැනීමත් සියල නකොඩ සත්‍රේ සාධාරන ප්‍රතිලාබ බෙදායා බෙදයාමටත් සැලස්සීම තිරසාර සංවර්ධනලි හැඳන්නේ. එන තිරසාරංවර්ධයනු ආර්ථක පරිසිරිික සමාජයන සේලු ංශන්න්නේ තුළුණාත්මක වර්ධයක් ඇති කර ලීමයි. බයින් ්‍යාර්ත ආද මියල් නංවා ද ුත්තේ පරිසරේ තුනනාත්මක බව රක්ෂාරමින් බව ේද අවාානය කර. රජයේ තිෙරසාර සංවර්ධනය අත්කර ගණු උත් සහ දරණකොට ව්‍යාපාරවලටත් සිද්ධ වෙනවා මේ තිරසාර සංවර්ධනයට උපකාර කරන් පරිසරේ විනාශ කරනවා නම් ව්‍යාපාර කරීතු නිසා පරිසරයට රින බලපෑම් නිර්මාණය වෙනනම් වෙන බාහිරතාවය නිර්මාණය වෙන න ඒව බලක්වා ගනිමින් පරිසරේ ආරක්ෂා කරගන්න ව්‍යාපාර කඩීතුවලට සිද්ධ වෙනවා. ගෙවුම් ශේෂ සම්මතුලිතතාවය. ේරටත්වල සම දුගන ගන් න වලද ගේෙුම්ක්ේෂ අර්බුද වලින් තොරව ර්ික පවත්වාගෙන ඉන්න දහසේ. පපුේ ගේවුම් ශේෂය තුළිත වන කොට ගේවම්ක්ේෂය ධනාත්මකෝ තියෙන කොට එකක ව්‍යාපාරලල්ටලවාසි. පො එතකොට විනිම අනු පාත අපේ මුදල අප්‍රම රුපියල අවප්‍රමාණයවෙන්නඇතුව විනිමියයනු පාත්ර් බොහම සාර්ථක සාධාරන පොත්වාගැන්න බලන් එතකොට එකින් ව්‍යපාරවල්ට වාසි සහකත බලපයමක් තමයි ලැබෙන්නේ. ේෂ තක්ක පවත්වාගෙනයාම හෝ ගේෙුම්ක්ේෂහින්ගේ අඩුර ගනීම මේ අනවා ආනයන කටයුතු සසා අපනෑන කටයුතු බලපෑමින් තොර ටු කර ගනීම සඳහා ගේෝම්ක්ේෂ සමුදුුල්තාව ආරක්ෂකර ගැනීම ්‍යාර කෙනෙහි වැදගත්ත. ව්‍යාපාරවලට පුතේ විදේශනටවල් එක ව්‍යාර කටිතු කරන කොට ආනයන කටතු අපරෑන කටඩතු කරන කොට මේ ගේවම් ශේෂය තුළනාත්මකොතිය නැත්තන් ගේෙුම් ශේෂ හින්ගේ පුළුවන්තරන් අඩුරගෙන යනවනං රජය විසින් ඒක වාසිදායක ලෙස බලපානු. සා අනුමාර්ථකාව පිස්කල් පතිපත්තිය සහ ව්‍යාපාර කෙරෙහි බලපෑම ද අපිදන්නව දැන්ටමත් පිස්කල් පතිපත්තිය කියන්නේ සාර්වාර්ථිකරමුණ ඉටු කරන්න රාචාදායම් රාජචවියදම් සහ රජය නෑගැනීම් සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග තකො මේ පිස්කල් පතිපත්තියේ යම්යම් ක්‍රියාමාර්ගක ගන්නකොට යම්යම් වෙනස්කම් සිදුකරනකොට රිචුව ව්‍යාර කෙහි බලපෑම් නිර්මාණය වෙනවා. අපි උදාාරණය කොචේ නිතුම් රජය විසින් බදු වැඩි කරනවා තොට ඒක රිජුව ව්‍යපාරවලට බලපැම් වෙනවා බඳ වැඩි කරන්නකොට. රජය දේශී වල පොලෙ අයි ලබා ගන්න. එතකොට ව්‍යාර අංශේයට ආයෝජන කර ති අස් ද ො ්‍යාර රජ බල පෑක් නිර්මාණය වෙන රජය තමන්ගේ රජ්‍ය වියද වැින අර්ත පසුග ුර රජ විසි දර ියද වැිරන ො නි්පාන සහනාදාදරල රජය ලබාදන ප්‍රමාණ වැඩින්න ො ඒතුින් ව්‍යාරලට බලපෑමක් නැ වාසිදයක බලපෑමක් සිද් වෙනවා එනිසා ප්‍රිස්කල් පතිපත්තිය සහ. එහි ඇති උපකරන වෙනස් කරනකොට අනිවාරෙන් ඒතුළින් ව්‍යාපාරලට බලපෑමක් නිර්මාණය වෙනවා. රාජ මූල්ල ප්‍රතිපත්තිය, ප්‍රධන සුරප දුනකින් ක්‍රියාත්ම කළ හැකිිය සංකෝජනාත්මක ප්‍රසාරණාත්මක මධ්‍යස්ත රාජ මුල්ල පතිපත්තිය ලෙසයි. මෙම රාජමුල්ල ප්‍රතිපත්තිය ක්‍රියාකාරීත්්‍යය පෙන්නුම් කරනුේ අයවැෑ ලේකනය මගින්. අප කතා කරන්නේ. රාජ්‍ය වියදමට වඩා රාජාදෑම ඉහලාගයක් ගන්නා විට යලකන අත්‍රික්යක් ලෙ හඳුල්ලන අතර රජාආදයම් වැඩ නම් වියදන් වලට අප පි ත්‍රික්තක් රාජ ආදායම් ඉක්වායන රාජ වියදම් අයවැලයකන හිඟියක් ලෙස හැඳින්වේ සාර්වාර්ථක කරුණ ළාකර ගැන මුදෙසා රාජ ආදායම් රාජ වියදම් වෙනස්කම් සිදු කිරීම රාජ්‍ය මුල්ලි පතිපත්තිය තුළින් සිදුවේ රජය ආදයම් සහ වියදම් තත්ත්ව සහ ඒවය සංයුතිය වෙනස් කිරීමෙන් සමස්ත ඉල්ලුම නිමෙවුම්මටමත් සේවා නියුක්තියත් සම්පත් බෙදයාමේ රටාවත් දම්‍යප්ති රටාවත් කෙරෙහි සැලකුතු බලපෑමක් ඇති කළ හැක. රාජ ඇවැලයකනි අත්‍රීෙක්තියක් පවතින අවස්ථාවක සංකෝජනාත්මක රාජමූල ප්‍රතිපත්තිය ලෙස හැඳින්වේ මන්ද රජය වියදමට වඩ රජය ආදෑම වැඩවන විට සස්ේ ඉල්ලම කරේ සංකෝජනාත්මක බලපෑමක් ඇතිරන හෙනි. තතේ රාජා ඇවැලයකන අතරෙක්තියක් තියනවා කියලා කියන්නේ කැන වියදම් අඩුවන කැන සංකෝජනාත්මක රාජමූල ප්‍රතිපත්තියක් තිේෙන්නේ හරි. වි සමස්ත වියදම් ප්‍රවාහයේ විදීම්වලට වඩා කාන්දුවීම් විශාල වේ. එවිට මුත නි්පානනිසා සේවා නයුක්තය කෙරේ සංකෝජනාත්මක බලපෑමක් ඇති කරයි. රජයකන වියදම් ප්‍රමාණය අඩුවෙනකොට මිනිස්සුන් ඇත මුදල් ලැබෙන ප්‍රමාණය නත මිනිසුන්ගේ අතට සම්පත් ගලාාගනයන ප්‍රමාණය අඩුවන සංකෝජනාත්මක රාජ්‍යමුල්ල තිිපත්තිී ලක. රාජ්‍ය අයවැලය කනේ හිගේ පවතින අවස්ථාව. රාජ මුල්ල පතිපත්තියේ ප්‍රසාරණාත්මක බලපෑම ලෙස හඳුනා ගැනේ රාජ ඇවැලන හිගේිය හිගේයක් පවතින අවස්ථාව රාජමුූල්්‍ය පතිපත්තියේ ප්‍රසාර්ණාත්මක බලපෑමක් ලෙස හඳුනා ගැනේ. හරි කැන රාජවියදම් වැඩේ රජ වේදම් කරන්නේ මමාහජන්තාව වෙනුවේ හරි එඒනි සතමක ප්‍රසාානාාත්මක රජමුල්ල පතිපත්තියක් යන් රාජ ආදායම් ඒවත් බදුු අඇයකිරීමට වඩාරජ්‍යවේදම් වැඩිමන විට සස් ඉල්ලුමකිරේ ප්‍රසාානාාත්මක බලපෑම ඇති කරයි වේදම් බලට වඩා කාන්දුවීම්. අඩුවේ එවිට මුර්ත නිෂ්පාදනය සේවා නයුක්තය කරේ ප්‍රසාරණනාත්පක බලපෑමක් ඇති කරයි අයිවැලයකනය තුළතුව අවථාවක රාජමුල පතිපත්තියේ මධ්‍යස්ථ අදයට ලෙස හැඳින්වේ ඉම අවස්ථාවදී රජය වියදම් පෙවාගනීම රජය දයන්ම් ප්‍රමාණවත් බේ පැහැදිලේද හරි මේ කොටසේ ය විශේෂයෙන්ම මතක තියාගණ්ඩ ඕනේ සාර්වාර්ථි කරමුණු ගේ ප්‍රශ්නවට හන ලම භාගේ ප්‍රශ්න වල වාර්ථක කරුණු නාාක ලහන්න පුුවන් පූර්ණ සේවාන යුක්තිය මිල ස්ථයිතාවේ ගේවම් ශේෂස සමතුතතාව කිය තිරසා ාර්ථකර්ධන ආර්ථිකාරයක්ක්ෂමාව විට මකති යන්ොන් සමාරක්විට ඒවා පොඩිපොඩි හැඳින්නීම් කරන්න සාර්වාර්ථිකරමුණු දෙකක්ේලා ඒ පැහදි කරන්න එහමහන්න පුළුවන් එනිසා ටි බලන්නවවා. න සාවාර්ථකරමුණන අතරදින ගටීම මේ සාර්වාර්තික කරමුණු හැමේකම්ම සීර සීය සිඩු කරගන්න අමාරු මේ අපි කතා කර ආර්ථික වර්තනය වෙනකොට පරසට විනාශෙන්න්න පුළුවන් හැකාවක් තිේනවා. ආර්ථික වර්තනය වෙනකොට ගේෙවුම් ශේෂයග රිණවවෙන්න පුළුවන් හරි ඒක ෙට ම් තින බලන්න ලා ආර්ථක පතිපත්ව ව නවා ප්‍රධාන ශයෙන් බලන්නවන මදම ප්‍රික පතිපත්තේකර කිය අනිවාරයෙන් ලන්නවන පේ පරකනවා. ඉලාන්ට අයවයිලකනය බලන්න වන අයලකනේ රාජ්චාදායම් න ද රජ විය දම් ෙටි ප්‍ර්ේන පුුවන් රජ අය ගැනම් සහහි න අය මුල්ලනය කරන්න කොහොමද ඒටික බලන්නවන්. ඉලාන සාර්වාර්ථික ප්‍රධානංශය අතරක් අපි කතා කර ඒ අංශ අතර අතර තියෙන එකිනෙකා අතර තියන සම්බන්ධතාවය ගැලීම් සටහනකි අපි කතා කරා. හරි සවෘර්තාකාර ප්‍රවාහයට කරන එකතුයි සහවෘර්තාකාර ප්‍රාහයෙන් කරන විදීීම අපි කතා කර ඒ බලඩුවනේ ට වෙරෙඳ පොල චක්‍ර ව්‍යාර චක්‍ර කතාර අවසාන වශයෙන් වෙළඳපල ආර්ථක රජයේ කාර්යභාය ඒ කාර්භාරය හරියටටරන්න අපෝසත්තුනොත් ආණඩුව අසමත් දෙනෝොකිලා කිව්වා ටික බලාගන්ඩ ඕෝනි පස් පේබස්තික ොඩක් ලියාගන්නන මේ කොස රදාාල දෙදස් විසි දෙක ජූලි එකයි දශම පහ එකයි දශම හය හවනි ප්‍රශ්නය ඒ ආදෑම් ප්‍රවේශයටතයේ ජාතිගිනුම් සකසන්න තියන්නේ සාර්වාර්ථික ඉට දෙදස් විසි දෙක ජනවාරි එකයි දශම හාය එකයි දශම විස්ස හනි ප්‍රශ්නය 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 දෙදස් විසි එක ජූලි එකයි දශම දහාය ශ්නි ප්‍රශ්යවනි ප්‍රශ්නය දෙදස් විසික ජනවාරිහවනි ප්‍රශ්නයඒ විනි ප්‍රශ්නයවනි ප්‍රශ්ය C දෙදස් විස ජූලි එකයි දශම තුන එකයි දශම දහනමය දශ විස හයුනි ප්‍රශ්නයබහස දෙදස් විස ජනවාරී එකයි දශම නමය එකයි දශම කොළහා එකයි දශම දහතුන එකයි දශම විස්ස හයිවිනි ප්‍රශ්නය හවනි ප්‍රශ්නය හවනි ප්‍රශ්නය හරි ඔය තින්නේ අන්තිම පස්සුවය පස් හයේ මේ කොටස්සල් නැතං සාර්වාර්ථිකය සහ ව්‍යාපාර පරිසරය කියන පාඩමට අදාළ පාස් පේපස් හරි හරි එ අයිබුවල්